Ilman Aruna. LG Inverter Washing Machine Humaru Dimana at Pitavattam Samaga Masa 18 Dakwa Poli Rahitawa Sakura Mal Suwandin Handunwa Dena Nava Sunlight Perfume Lock Samagin Sunlight Sakura Dekukal Pavatina Suwandin ආයුබෝවන් සුබෝදසනක් අද 2019 ඔක්තෝබර් මාසයේ දෙවනදා බදාදා දිනයක් සුපුරුදු විදිහට රට ආදරය කරන පරම්පරාවේ මේ මොහොතේ එකම තෝරා ගැනීම දරණ අරුණෙන් පුරා හෝරාවක කාලයක් ඔබත් සමග බොහෝ දේවල් බෙදා හදා ගන්නට අපි බලාපොරොත්තු වෙන පසු වෙන අපි මුලින්ම අද ඇතුළු පිටුවකට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වුණා මොකද ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව ඒ වගේම තරුණ තරුණයන්ගේ අනාගතය පිළිබඳව සුරක්ෂිතභාවයක් තිබෙනවාද කියා විමසන්නට සිදු වෙනවා මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙන මත්ද්‍රව්‍ය රැල්ල නිසාවෙන් විවිධ නම්වලින් විවිධ ආකාරවලින් මේ මත්ද්‍රව්‍ය රට තුරලට ගලා යමින් පවතිනවා අද මව්බිම පස්වන පිටුව වාර්තා කරනවා කෝටියක මත්පෙති බෙල්ජියමින් ඇවිත් තරුණයෙකු සැකපිට රුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටයිමන් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙතිතොගයක් තෑගි පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් නිවාතිබේදී එය බාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු සමග පෙරේදා දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශ කලාල් වීරකෝන් මහතා උපුටා දක්වමින් අද මව්බිම ඇතුළු පිටුවක වාර්තා කරනවා ඇඳුම් තොගයක් අසුරා තිබූ පෙට්ටියක සංගවා බෙල්ජියමේ සිට එවා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගේ නිල් තැඹිලි සහ අලු පැහැයෙන් යුතු මත්ද්‍රව්‍ය පෙති 1961ක් තිබූ බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද බව තමයි අද මෞබිම් පුවත්පත වාර්තා කර සිටින ඉතින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති විරෝධී ආකාරයෙන් මේ විදිහට රටට මත් පෙති මත් ද්‍රව්‍ය විවිධ මත්වන දේවල් ගලා එද්දී එහෙම අවශ්‍යද කියා විමසා සිටින්නට වෙන්නේ මේ වන විට ඕනෑ තරම් රට පුරා මත් වතුර ගලාගෙන යන්නට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නීත්‍යානුකූලවම මේ මාතෘභූමිය මතින් තෙතබරිත කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින නිසා අද පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන පිටුවේ ඉස්සර ස්ථලයකින් එහි දක්වා තිබෙන්නේ බලපත් නැතිව විදේශීය මත්පැන් ලීටර 80ක් ළඟ තබා ගැනීමට හා ප්‍රවාහණයට අවස්ථාව කියලා ඒ අනුව සුරාබදු බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් ළඟ තබා ගැනීම හා ප්‍රවාහණය කිරීමේ සීමාව ලීටර 7.5 සිට ලීටර 80ක් දක්වා ඉහළ දමා තිබෙන බව තමයි වාර්තාවන් ඉතින් මේ වන විට බලපත්‍රයක් නැතුව ලීටර 7.5 හයි තියාගන්නට හැකියාව තිබ්බේ එය 80 දක්වා ඉහළ දමන්නට විශේෂයෙන්ම මංගල සමරවිර මහතාගේ යටතේ තිබෙනා වූ මුදල් අමාත්‍යාංශය සහ ඒ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවායි කියලයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් විදේශ රටවලින් තමන්ගේ පරිභෝජනය සඳහා විදේශීය මත්පැන් රැගෙන එන පිරිස්වලට ඉල්ලීමට අනුව ලීටර් ප්‍රමාණය ඉහළ දැමීමට විශේෂ අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයා විසින් මීට අදාළ සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ලීටර් 80ක් ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීමට හැකිවත් කිසිදු අවස්ථාවක බලපත්‍ර නොමැති පුද්ගලයෙකුට වයින් විස්කි බ්‍රැන්ඩි වොඩ්කා ජිම්රම් ලිකිය ඇතුළු විදේශීය මත්පැන් හෝ බියර් අලෙවි කළ නොහැකි බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරනවා. මීට අමතරව බලපත්‍ර හිමි පුද්ගලයෙකුට සිල්ලර වශයෙන් විදේශීය මත්පැන් හා බියර් අලෙවි කිරීමේදී ලීටර 80 සීමාව පවතින බවත් මෙම නීති උල්ලංඝනය කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවත් ඔහු සඳහන් කර සිටියයි කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් බලන්න නේද ඇවෙන ප්‍රශ්නයක් රටේ තිබ්බ හැම දිනම ඉල්ලපු දෙයක් තමයි මේ විදේශීය මත්පැන් ලීටර 80ක් තියාගන්නට දෙන්න කියලා. ඉතින් ඕන ලංකාවේ තියෙන දෙවෙනි ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශයෙන් ලෝක ළමා දිනයේදී විසඳුමක් ලබා දුන් බව තමයි අද පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ලෝක ළමා දිනය පිළිබඳව කතා බහ කරද්දී ඔබේ දරුවා සුරක්ෂිතද මත්ද්‍රව්‍ය වලින් විතරක් නොවේ විවිධ අසහනකාරී හැඟීම් වලින් පීඩිතව සිටින ඒ අසහනකාරී හැඟීම් ක්‍රියාත්මක කරගන්නට උත්සාහ කරන විවිධ පුද්ගලයන්ගෙන් ඔබේ දරුවා සුරක්ෂිතද කියා විමසා බලන්නට වෙන්නේ රසපුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අද අනාවරණය කරන කරුණවලින්. රස අනාවරණය කරන්නේ අධිකරණ අමාත්‍යවරිය තලතාතු කෝරාල මහත්මිය කරන්නා වූ ප්‍රකාශයක්. නීතිපති ළඟ ගොඩ ගැසුණු නඩු 45,000න් ළමා අපයෝජන නඩු 18,500ක් තිබෙන බවයි ඇය කියන්නේ. ලිපිගොනු 7,000 දක්වා අඩු කළා ඇමතිනි තලතා කියයි කියලාද ප්‍රධාන
සිරස්තලය ලෙස රැසපුවත්පත වාර්තා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ 45,000කට ආසන්න නඩු ලිපිගුණ අතරින් 18,500කට අධික සංඛ්‍යාවක් ළමා අපචාර සම්බන්ධ නඩු බවත්, එම ලිපිගුණ සංඛ්‍යාව 7000 දක්වා අඩු කර ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලත අතුකෝරළ මහත්මිය ඊයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කරන ලද බව තමයි අද රැසපුවත්පත කියා සිටින්නේ. මේ ළමා අපයෝජන නඩු වෙනත් නඩු වගේ නෙවෙයි, කල්යද්දී ඉතාමත් බැරෑරුම් තත්ත්වයන් ඇති වෙනවා. මේ වරදට වින්දිතයෙකු බවට පත්වනකොට විශේෂයෙන්ම මේ දරු දැරියන් කුඩා දරුවන් වෙන්නට පුළුවන්. නමුත් මේ නඩුව විමසනකොට, නඩු විභාගයේ තීන්දුව ලැබෙනකොට ඇතැම් විට මේ දැරියන් වියපත් වෙලා මව්වරුන් බවට පත් වෙලා පවුල් ජීවිත ගත කරන අය බවට පත් වෙලා තිබෙනවා. ලොකු සමාජීය අර්බුද රාශියක් නිර්මාණය වෙනවා මේ ළමා අපයෝජන නඩු බොහෝ විට මේ විදිහට දිග්ගැසෙමින් පැවතීම නිසා. ඉතින් කොහොමුණත් තලත අතුකෝරළ මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි රැස ප්‍රධාන සිරස්තලයේ ලෙස මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ. ඉතින් තලත අතුකෝරළ මහත්මිය මේ ප්‍රකාශය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය හමුවකට අසුන් ගනිමින් කියලා පුවත්පතම කියනවා. මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට ඇය ඉතාමත් උණුසුම් පිළිතුරු ලබා දෙනවා අපි දැක්කා. ඒ වෙන කිසිවක් සම්බන්ධයෙන් නොවේ. ඒ සුහද ගම්ලත් සොලිසිටර් ජෙනරාල්වරයා කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අද ඩේලි මිරර් පුවත්පත ඒ පිළිබඳව වාර්තා කරනවා. ඒ අනුව සුහද ගම්ලත් ආක්ස් ටු රිසයින්, සුහද ගම්ලත් මේ තනතුරෙන් ඉවත් විය යුතුයි, ඉල්ලාස් විය යුතුයි කියලයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි නීතිඥ තලත අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔහුට මේ විදිහට රජයේ තනතුරු දරමින් මේ වැනි ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ කියලා ඇය කරන ප්‍රකාශය අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙනවා. ඒ සිරස්තලයට එකත් පසවාද සුහද ගම්ලත් මහතාගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. I speak the truth, I won't resign. මට ඉල්ලාස් වෙන්නට කිසිදු වමනාවක් නැහැ, මං කතා කළේ සත්‍ය කියලා සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා කරන ප්‍රකාශය තමයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් ඔබට මතක ඇති මේ විදිහට බට කැලේට ගිනි ඇවිලුනේ කවදාද කියලා, එහෙම නැත්නම් මේ දෙබරේට ගල් ගැසුනේ කවදාද කියලා. මේ මුලින්ම සිද්ධ වුණේ පසුගිය ඉරිදා දිනේදී අරුණ පුවත්පතට දැවැන්ත ලිපියක් සම්පාදනය වෙනවා කුලශ්‍රී කාර්යවසම් විසින්. ඔහු සම්මුඛ සාකච්ඡාවකට ලැබෙනවා සුහද ගම්ලත් මහතා සමගින්. සුහද ගම්ලත් මහතා එහිදී බොහෝ දේවල් අනාවරණය කරනු ලබනවා. විශේෂයෙන්ම ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයන්ගේ බලපෑම්, ඇමතිවරුන්ගේ නම් ගම් සඳහන් කරමින්, කල් වේලා දිනවකවානු ඉදිරිපත් කරමින් සුහද ගම්ලත් මහතා විශාල අනාවරණයක් කරනු ලබනවා. ඉතින් එය හැකිතාක් දුරට අප දෙරණ අරුණ ඔස්සේ ප්‍රචාරය කරනු ලැබුවා. ඒ පිළිබඳව කරුණු තොරතුරු රටට වාර්තා කරා. ඉතින් ඊට පස්සේ බට කැලේට ගිනි ගන්නට ගත්තා බොහෝ දෙනා. පක්ෂ විපක්ෂ ේදයකින් තොරව මේ පිළිබඳව විවිධ අදහස් දක්වන්නට උත්සාහ කරා. දැන් සුහද ගම්ලත් මහතාගේ තනතුර පිළිබඳවත් යම් කිසි අවිනිශ්චිත භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මුලින්ම මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වියවුල් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නට ගත්තේ දිල්රුක්ෂි ඩයිස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් සභාපතිවරයා නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදු වුණායයි කියන දුරකථන සංවාදයේ හඬපටයක් ඔහු විසින්ම සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් නික්මිත වෙති. ඊට පසුව තමයි සුහද ගම්ලත් මහතා මේ විදිහට අදහස් දක්වමින් සිටියේ. මේ අතර තලත අතුකෝරළ මහත්මිය කරන ප්‍රකාශයක් අපි අද පුවත්පතේ ඇතුළු පිටුවක දකිනවා. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ධුරයෙන් අද ඉවත් වේවි කියලයි කියන්නේ. කොහොමුණත් සුහද ගම්ලත් මහතා මේ වෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන්නෙකු නොවේ. ඔහු සුහ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ධුරයේ ඉන්නේ. ඉතින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලත අතුකෝරළ මහත්මිය කියනවා ඔහු මේ තනතුරෙන් අද ඉවත් වේවි කියලා. ගම්ලත් මහතා ඉවත් කරන ලෙස තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ගම්ලත් මහතාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබෙන බවත් ඇමතිවරිය සඳහන් කරනවා. අද දිනේදී ඔහු ඉල්ලා අස් නොවුනහොත් ජනාධිපති ලේකම්වරයා විසින් අවශ්‍ය පියවර ගන්නු ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කරනවා. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා සිටියේදී සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ධුරය සඳහා ගම්ලත් මහතාගේ නම යෝජනා කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්වීම ලබා දී තිබු බවත් ඇයි කියා සිටිනවයි කියලා තමයි අද තලත අතුකෝරළ මහත්මිය මෙලෙසින් සඳහන් කර සිටින්නේ. ඉතින්
යම්කිසි දෙයක් අනාවරණය කරහම ඉල්ලාස් වෙන්න කියන එක එහෙම නැත්නම් ඒ පුද්ගලයාට පෞද්ගලිකව පහර දෙන එකද කළ යුතු වන්නේ මේ සඳහන් කරන දේවල් මේ ඇමති වරුන් මේ ස්ථානවලදී මෙහෙම බලපෑම් කරා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරා විවිධ පුද්ගලයන්ට ව්‍යාජ නඩු පවරන්නට කිව්වා ඉතින් මේ චෝදනා පිළිබඳව විමසිලිමත් වෙන එකද එහෙම නැත්නම් ඒ පුද්ගලයා පසුබ සම්භායනිකද කළ යුත්තේ කියන එක ඔබට අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ අපි හඳ පෙන්නුවාම හඳ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලාගෙන ඉන්න එක හරිද කියලා තමයි විමසා සිටින්නට වෙන්නේ සුහද ගම්ලත් මහතා කරන ලද අනාවරණයන් අතරතුර ඉතාමත් හාස්‍යෝත්පාදක අනාවරණයක් තිබෙනවා. ඒ තමයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවක් මේ නඩු පවරන්නට ඊටපස්සේ හොරුන් අල්ලන්නට පත් කළා තිබුණා. මේ හොරුන් අල්ලන කමිටුවේ ප්‍රධාන ආසනයක ඉඳගෙන හිටියයි කියනවා අර්ජුන් මහේන්ද්‍රන් කියන කෙනා. ඉතින් ඔරුලයිස්තුේ තුමා කොහොතනද ස්ථානගත වෙලා ඉන්නේ කියලා අපි අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ වගේ තමයි හාස්‍යෝත්පාදක අනාවරණයන් රාශියකුත් ගම්ලත් මහතා විසින් සිදු කරනු ලැබුවයි කියලා තමයි කියන්නට වෙන්නේ. මේ අතරතුර ඔහු සඳහන් කරනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බොහෝ දේවල් කරන්නට නඩු පවරන්නට කටයුතු කරමින් සිටියයි කියලා. ඉතින් දැන් අද පුවත්පත් කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නඩු රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව අද විවිධ පුවත්පත් විවිධ දෘෂ්ටි කෝණවලින් අද තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන්නා වූ නඩුකර පිළිබඳවත් අද තොරතුරු වාර්තා වෙනවා. ඒ නඩුවක් අද කැඳවීමට නියමිතව තිබෙනවා. අද ලංකාදීප පුවත්පත කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ලිපි ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවායි කියලා අපේ සිරස්තලයේ විදිහටම බලමු. ගෝඨාගේ පාස්පෝර්ට් හැඳුනුම්පත් ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පත්‍ර සහ ගමන් බලපත්‍රයට අදාළ සියලුම නීත්‍යානුකූල ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ බාර දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් අනාවරණය වෙනවායි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සින් වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේ වන විටත් ඒ සියලුම ලේඛන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ඇතනම් මේ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචන අධිකරණය මගින් කරන ලද දැනුම් දීමක් අනුව ඊයේම ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව එම දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන් ලංකාදීපයට පැවසුවයි කියලා තමයි ලංකාදීප පුවත්පත විලසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඒ අනුව අද ඩේලි මිරර් පුවත්පත කියනවා මේ නඩුව අද කැඳවීමට නියමිතයි කියලා. ප්‍රථම වතාවට මේ නඩුව කැඳවුනහම දෙපාර්ශවයේ නීතිඥවරුන් විවිධ නීති තර්ක ගෙනෙනු ලැබුවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී හිටපු අය කිව්වේ මේක ඉතාමත් සංවේදී කාරණයක් නිසා ඉතාමත් ඉක්මනින් මේ නඩුව විභාගයට ගන්නට කියලා. ඒ අනුව ඩේලි මිරර් පුවත්පත අද කියනවා CA2 here Gotas is Gotas Sri Lankan citizenship case today. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව නඩුව අද අභියාචන ආධිකරණයේ කැඳවීමට නියමිත බව තමයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් අභියාචන ආධිකරණයේ සභාපති ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ නඩුව විභාගයට ගෙනෙනවා. සාමාන්‍යයෙන් අභියාචන ආධිකරණයේ අපි දකින්නේ විනිසුරුවරුන් දෙදෙනෙක් අසුන් ගන්නවා පමණයි. නමුත් විශේෂිත නඩුවක් විදිහට සලකලා අභියාචන ආධිකරණ සභාපති විනිසුරුතුමන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ නඩුව කැඳවන්නට නියම කරලා තියෙනවා. ඉතින් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තවත් පුද්ගලයන් රාශියක් විශේෂයෙන්ම ආගමන විගමන පාලකවරයා ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඊට පස්සේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු බොහෝ දෙනා වගඋත්තරකරුවන් කරමින් තමයි මේ නඩුව පවරලා තිබුණේ. පුරවැසි බලයේ සමකැඳවුම්කරු වියන්ගොඩ මහතා සහ එවැගේම තවත් සිවිල් ක්‍රියාකාරිකයෙකු විසින් මේ නඩුව චන්ද්‍රගුප්ත තේනූර මහාචාර්යවරයා විසින් මේ නඩුව ඉදිරිපත් කරන ලද බව තමයි අද ඩේලි මිරර් පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් කොහොම හරි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව අද අභියාචන අධිකරණයේ විමසීමට ගැනීමට නියමිත බව සඳහන් වෙද්දී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු වරේක් මේ සම්බන්ධයෙන් කරන්නා වූ පැහැදිලි කිරීමක් පිළිබඳව අද මව්බිම අවධානය යොමු කරනවා. ඒ අනුව පුරවැසිභාවයට එරෙහි පෙත්සම ගෝඨාභයට එරෙහිව නඩු පවරන්න නීතිමය පදනමක් නැහැයි කියලයි අද එතුමා සඳහන් කරන්නේ. මේ කවුරුවත් නෙවෙයි හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා මහතා. ඔහු සඳහන් කරන්නේ මෙවැනි නඩුවක් පවරා පවත්වාගෙන යාමට රටේ පවතින නීතිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. මෙවැනි නඩුවක් අධිකරණයට ගෙනීමත් වැරදි කියලා ඔහු වැඩිදුරටත් නීතිමය තර්ක කිහිපයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනවායි කියලා අද වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ලෙසින්. ඉතින්
ගෝටාබේ රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධ තොරතුරු රාශියක් අද පුවත්පත් වාර්තා කරනවා. ඉතින් පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබේ රාජපක්ෂ මහතාට නඩු පැවරීමට කිසිදු නීතිමය සාධකයක් නොමැති බව අගවිනිසුරුවරයා හිටපු අගවිනිසුරුවරයා කියනවා. ගෝටාබේ රාජපක්ෂ මහතා ජනාධිපති වරුණට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිටම වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ බවත් දිගින් දිගටම පැවරූ දේශපාලන පළිගැනීම් නඩුවල තවත් දිගුවක් වශයෙන් පුරවැසි භාවය සම්බන්ධයෙන් ගොනු කළ මේ පෙත්සම හැඳින්විය හැකි බවත් සරත්තෙන් සිල්වා මහතා සඳහන් කරනවයි කියලයි මෞබිම පුවත්පත සඳහන් කර සිටින්නේ. මේ අතර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉතාමත් අපූරු තර්කයක් ගෙනෙනු ලබනවා. ගෝටාබේ රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වන්නට බැරි නම් ද්විත්ව පුරවැසි භාවයත් අවලංගු කරගෙන තිබෙනා වූ වටපිටාවක කිසිදු පුරවැසි භාවයක් ලංකාවේ නොමැති සිංගප්පූරුවේ පුරවැසියෙක් අත්සන් කළ අපේ මුදල් නෝට්ටුව වලංගුද කියන එක අපි බොහොම අමාරුවෙන් හම්බ කරපු රුපියල් 5000 10000 කොළ ටිකටත් උඩ තට්ටු වෙන්න යනවද දන්නේ අද අපි වෙලා බලලිමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. එහි දක්වා තිබෙන්නේ JO2 go to court. ආදේ වැලිඩ් ඕ නොට්. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ තමන් අධිකරණයට යාමට සූදානම් බවයි. ඒ වෙන කිසිවක් සම්බන්ධයෙන් නොවේ. මුදල් නෝට්ටුව විශේෂයෙන්ම 5000 මුදල් නෝට්ටුව අර්ජුන් මහේන්ද්‍රන් නැමැති පුද්ගලයා විසින් අත්සන් තබා තිබෙන මුදල් නෝට්ටුව වළංගුද කියලා විමසා සිටිනට මොකද ඔහු මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් එහි අත්සන් තබා තිබෙන අවස්ථාවේදීත් ඔහු කිසිසේත්ම ලංකාවේ පුරවැසියෙකු නොවේ. ඔහු සිංගප්පූරුවේ පුරවැසියෙක්. සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ පුරවැසියෙකුට වෙනත් රටක ද්විත්ව පුරවැසි භාවය ලබන්නට කිසිසේත්ම අයිතියක් නොමැති බවත් වාර්තා වෙනවා. ඉතින් JO2 go to court ආදී වැලිඩ් ඕ නොට්. ඒ අනුව පොහොට්ටුව එහෙම නැත්නම් ජාතික පොහොට්ටු පක්ෂයේ විසින් මේ විදිහට සූදානමක් පවතිනවා කියලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් මතය විමසා බලන්නට එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් අභියෝගාත්මක කාරණයක් රට හමුවේ තබන්නට. මේ අතර අද දිවයින පුවත්පත වාර්තා කරනවා ගෝටාබේ රාජපක්ෂ මහතාගේ තවත් නඩු කටයුත්තක් පිළිබඳව. ඒ අනුව දිවයින කියා සිටින්නේ මේ දිගින් දිගටම මේ නඩු විවිධ ස්ථානවල විමසමින් තිබෙන බව. නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීමට ගෝටාගේ නඩුව හෙට කැඳවයි. දැන් අද එක නඩුවක් කැඳවෙනවා. ඒ නඩුව කැඳවෙන්නේ අභියාචනාධිකරණයේ. හෙට නඩුව කැඳවෙන්නේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ. ඒ අනුව හෙට දිනේදී යලිත් වතාවක් ගෝටාබේ රාජපක්ෂ මහතාට අධිකරණයට පැමිණෙන්නට අලුත් කඩේට පැමිණෙන්නට සිදු වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබේ රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවසර දී පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලික විවත් කරන ලෙස හා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා එම නඩුව හෙට යලි කැඳවීමට බස්නාහිර පළාත් බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කළා. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ විත්තිය විසින් ඉදිරිපත් කළ මෝසමක් මගින් එම නඩුව ඊයේ කැඳ වුණා. එහිදී විත්තිකාර ගෝටාබේ රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥාලි සබ්රි මහතා කරුණු දක්වමින් මෑතකදී හෘද සැත්කමකට භාජනය වූ ගෝටාබේ රාජපක්ෂ මහතාට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලබන 9 වනදා සිට 12 වනදා දක්වා සිංගප්පූරුවට යාම සඳහා අවසර ඉල්ලා සිටිය. එහිදී රජයේ අධිනීතිඥවරයා ඒට විරුද්ධත්වය පළ කළේ නැතත් අදාළ ලිපිලේඛන ඉදිරිපත් කර නැති නිසා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය විමසා සිටින්නට අවශ්‍යයි කියලා ඔහු කියා සිටියා. උදාර කරුණාරත්න මහතා කියා සිටියා. ඉන් අනතුරුව තමයි මේ විදිහට ගෝටාබේ රාජපක්ෂ මහතාගේ විදේශගත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට අද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මේ නඩුව කැඳවෙනවයි කියලා පුවත්පත් වාර්තා කර සිටින්නේ. මේ අතර අද දිවයින පුවත්පතේ විපක්ෂ නායකවරයා මේ නඩු කටයුතු සියල්ල සම්බන්ධයෙන් පොදුවේ දක්වන්නා වූ අදහසක් ඉදිරිපත් කරනවා. ගෝටාබේ සිරගත කර හෝ ජනාධිපතිවරණයෙන් ඉවත් කරන්න හදනවයි කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ. ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට මුහුණ දෙන බව දන්නා එක්සත් ජාතික පක්ෂයේ ගෝටාබේ රාජපක්ෂ මහතා සිරගත කර හෝ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා
සඳහන් කරනමයි කියලා දිවෙන පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. මෙතර තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ එය අනුරු කුමාර දිසානායක මහතාගේ කඳවුරු ඔවුන් ඔවුන් විසින් ශක්තිමත් කරමින් පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කවුරු කැමති වුණත් අකමැති වුණත් ලක්ෂ ගණනක ජනපදනමක් තිබෙනවා. ඉතින් SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ආරම්භ වෙලා දීර්ඝ ඉතිහාසයක් සහ විශේෂයෙන්ම දේශජ පක්ෂයක් විදිහට හඳුන්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කුට්ටිය කාටද හිමි වෙන්නේ කියලා විමසා බලද්දී අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියනවා ගිවිසුමක් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ගෝටාට කියලා පොහොට්ටුවට හා ගෝටාට වෙන වෙනම ලිපි තනතුරු බෙදෙන ආකාරයත් ලිපියෙන්ම කියලා කියලා හිදක්වා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කරන්නේ. ඉතින් ඒ අනුව ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් යම්කිසි ආකාරයකින් හැකියාවක් ලැබේවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ට කටයුතු කරන්නට. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයසිරි ජයසේකර මහතා කරන්නා වූ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ අද උපුටා දක්වනවා. එහි දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු යෝජිත සන්ධානයේ ගිවිසුම් දෙකක කෙටුම්පත් බාර දුන්නයි කියලා. ඉතින් අරුණ පුවත්පත කියනවා කෙටුම්පතක් නැතත් ගිවිසුමක් නැතත් සහාය දෙනමයි කියලා. නමුත් දයසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ගිවිසුම් දෙකක කෙටුම්පත් බාර දුන්නයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතව ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා ගැනීමට අදාළව දෙපාර්ශ්වයේ එකගවන ගිවිසුම් දෙකක කෙටුම්පත් සහ සන්ධානයේ ව්‍යවස්ථාව සඳහා සංශෝධන ඇතුළත් ව්‍යවස්ථාව ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරනවායි කියලා අද කියා සිටින්නේ දිවයින පුවත්පත. ඉතින් කොහොම හරි දිවයින පුවත්පතේ සිරස්තලයත් එක්කම අපට ඇතිවන්නා වූ ප්‍රශ්නයක් තමයි දැන් මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මේ විදිහට ප්‍රේමයක් දීගයක් දලුලා ලියලා වැඩෙනවා නම් ඊයේ රාත්‍රියේදී සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණ කුමක්ද? ඊයේ රාත්‍රියේ සිදුණු සාකච්ඡාවේදී වුණේ මොකක්ද? ඇත්තෙන්ම මාධ්‍යයටත් තාම ඒ හෙළිදරව් වී නැහැ. ඒ සාකච්ඡාවෙන් අනතුරුව ඒ අය දැක්වූ අදහස් උදහස් මොනවාද කියාවත් තවමත් අපිට ඔබට ඉදිරිපත් කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් අද දිවයින පුවත්පත වාර්තා කරනවා ඊයේ රාත්‍රියේ මෛත්‍රී සජිත් අතර හමුවක් කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. මේ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්ුණා. මේ හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් යන මහත්වරුන් එක්ව සිටියා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහතා මොකක්ද ලබා දෙන තීන්දුව තීරණය කියලා. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රේමදාස මහතාට චරිත සහතික ලබා දුන් අවස්ථාවන් අපට සිහිපත් වෙනවා. විශේෂයෙන්ම වංචාවන් දූෂණයෙන් තොර දේශපාලකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස් මහතාව හඳුන්වා දෙන්නට බොහෝ විට එකම වේදිකාවේදී ජනාධිපතිතුමා ක්‍රියා කරා. ඉතින් ඊ රාත්‍රියේ සාකච්ඡාවේ ප්‍රතිඵලතාවම ඇවිත් නැති නිසා ඒ පිළිබඳව අපි වැඩිදුර කතා නොකරමු කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරකම් පිළිබඳව අද බොහෝ පුවත්පත් වාර්තා කර සිටිනවා. ඒ අනුව අද ජාතික පුවත්පත්වල රාජ්‍ය පුවත්පත් වාර්තා කරන්නේ රණවිරුවන්ගේ අර්බුදයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් විසඳුණු බවයි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බලමු. ආබාධිත රණවිරු ඉල්ලු මිටුවේ වැන්දඹු බිරියන්ට විශ්‍රාම වැටු ඇමති සජිත්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය. ආබාධිත රණ විරුවන්ට දැනට ගෙවෙන විශ්‍රාම දීමනාව ඔවුන්ගේ ඇවෑමෙන් බිරින්දැන් වෙත ගෙවිය යුතු බවට ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණුවලට එකඟතාව ලැබුණු බව ඇමති පාටලී චම්පික රණවක මහතා කියනවා. ඉතින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් ආබාධිත වූ සියලු හමුදාවල සාමාජිකයන්ට, පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට අයත් සියලු දෙනාටම මේ අවස්ථාව හිමිකර දිය යුතු බවයි. ඉතින් පිරිසක් කියනවා ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටු වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ මේ මැදිහත් වීමෙන් කියලා. තවත් පිරිසක් කියනවා මහින්ද රාජපක්ෂ මහතා ඇවිල්ලා තැඹිලි වතුර පෙව්වට පස්සේ මේ උපවාසය නැවතුණයි කියලා. ඉතින් කොහොම හරි කවුරු කරත් අපිට කමක් නැහැ මේ ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. මොකද අපි හැමදාමත් කියන විදිහට මේ ආබාධිත රණවිරුවන් මේ ආබාධිත තත්වයට පත් උනේ අල්ලපු ඇටේ ඉන්න මිනිස්සුන් එක්ක
වැට ඉමට ගහගන්නට ගිහිල්ල මන්න පාරක් වැදිලා නෙවෙයි. මේ රට සුරක්ෂිත කරන්නට මේ ආදරණීය මාතෘභූමිය ඔබේ අනාගත පරපුර වෙනුවෙන් ඔබේ දුවා දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරන්නට ගිහිල්ලා තමයි ඔවුන්ගේ අතපය නැති වුණේ. ඇස් පේනීම නැති වෙලාගේ, කන් ඇහිම නැති වෙලාගේ. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ට කළ යුතු උපරිම යුතුකම, පුළුවන් නම් උපරිම යුතුකමටත් වඩා වැඩි යුතුකම ඉෂ්ට සිද්ධ කරාට ජාතියට පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් කවුද මැදිහත් වුණේ කියන එක අපිට අදාළ නැහැ. කවුරු හරි කැමති කැමති අය ලකුණු දාගත්තට කමක් නැහැ. හැබැයි මේ අයගේ මේ පොරොන්දු ඉෂ්ට කරන්න ඔවුන් නැවතත් මහමගට කැඳවන්නට පාරවල් වල ඊට පස්සේ පේමන්ට් වල රැඳී සිටින්නට ඉඩ දෙන්න එපායි කියලා තමයි සඳහන් කරන්නට වෙන්නේ. ඉතින් රණවිරුවන් පිළිබඳව කතා කරා, අපි දේශපාලන අපේක්ෂකයන් පිළිබඳව කතා කරා. ඒ අතර තමයි තමත් අපූර්ව සිරස්තලයක් අද අරුණ පුවත්පතේ වාර්තා වෙනවා. ජනපති අපේක්ෂකයන්ට කාඩිනල් හිමියෝ දොරවසති කියලායි සඳහන් වෙන්නේ. ඉතින් බොහෝ දෙනා සංඝයා වහන්සේලා මුණ ගැසෙන්නට, ඊට පස්සේ කාඩිනල් තුමා වැනි පූජක උතුමන් මුණ ගැසෙන්නට උත්සාහධර්මයෙන් සිටිනවා. ජනාධිපතිතුර අපේක්ෂකයන්ට තමන් හමු වී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කරන ලද බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව ඉදිරියේදී අපිට ඔබට දර්ශන ගෙනෙන්නට හැකියාවක් නැතිවේවි කාඩිනල් හිමියන් හමු වෙන ජනාධිපති අපේක්ෂකයන්ගේ. අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ විධිමත්ව සිදු නොවන බව පවසමින් කාඩිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති දුර අපේක්ෂකයන් හමුවීමට තම සූදානමක් නොමැති බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු අනෙක් ජනාධිපති දුර අපේක්ෂකයන් කළ ඉල්ලීම් කාඩිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකා කතෝලික රදුගුරු සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකරණ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් කළ විමසීමකදී මේ බව තහවුරු වී තිබෙනවා. මේ අතර මැතිවරණ කාල සීමාව තුළදී දිවිනපුරා දේවස්ථානවලට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ලෙස කාඩිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඉතින් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ කාඩිනල් හිමිපාණන්ගේ ඉල්ලීමට අවශ්‍ය පියවර ලහිලහියේ ගන්නට කියලා. ඉතින් ජනාධිපති අපේක්ෂකයන්ට එහෙම කාඩිනල් හිමිපාණන්ගේ ඒ නිල නිවාසනේ දොරටු වැසී තිබෙන බව තමයි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. මේ අතර ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුයි කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා. අපි ඒ සිරස්තලයටත් අවධානය යොමු කරමු. සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතු බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනමයි කියලා තමයි අද ඒ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් මේ අතරතුර අපිට දුම්රිය වැඩවර්ජන පිළිබඳව, ඒ වගේම ඉතාමත් අද්භූත ආකාරයෙන් වටිනා කියන වන සතුන් වන අලින් විනාශ වීම පිළිබඳව තොරතුරු රසක් තිබෙන ඔබ සමග බෙදා හදා ගන්නට අපි විරාමයකින් පසුව ඒවා බලමු. මේ ක්‍රියාදාමයෙන් අපිට සාධාරණ ඉෂ්ට වුනේ නැත්නම් මහරාන්තික උපවාසයක යෙදෙනවා. අපේ රාජපක්ෂ මහත්මයා තමයි අපට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා. පුරවැසිභාවය ගැන ප්‍රශ්නේ. ඒකට හොඳම සාක්ෂිය මම. අර්ජුන මහේන්ද්‍රට මුදන් නෝට්ටුවට අස්සම් කරන්න බලය ලැබුණේ කෙසේද? දිනුවෙච්ච විශාල රටවල් ප්‍රමාණයකම නායකත්වය දීලා තින්නේ හමුදා නිලධාරීන්. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LB යසේසුරු Champion අපිට Champion විජයබා කොල්ලය වටින ස්කූටි රසක් දිනා ගන්න යුතුකම පන්නරය British Way English Academy ගුරුකේ මැණික් කහවත්ත ICBT campus REC campus දැන් අලුත් තැනක Case Absolute Juice 1.9-8.9 අමතන්න දර්ශන් හඳුන්කුරු Sunquick ජනපතිවරණ පුරාණයේ සමග ජනාධිපතිවරණයේ වඩා පුළුල්හා විශ්ලේෂණාත්මක ආවරණය ඔබේ තීන්දුව 2019 විශේෂ අතිරේකය දැන් දිනපතා අරුණ සමග සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. ඒ ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. ෆැඩ්නා ෂේප් අප් ටී ගැන මට මුලින්ම කිව්වේ සැලොන් එකේ. එක දිගට මාසෙ කීපයක් ෆැඩ්නා ෂේප් අප් ටී බිව්වා. ඉන්පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි. ෆැඩ්නා ෂේප් අප් ටී. සියලු සත්වෙන්ගේ මාතාව සබාදාමයි. ඒ ආදරණීය මාතාව රැකගන්න අප සියලු දෙනාම පෙළ ගැසෙමු. අපි ගසක් කපලා නෙමෙයි ගසක් වවලා ලෝක වාර්තාවක් කියමු.
මගෙන් ගසක් මව් දෙරණට. ඔක්තෝබර් 6 ටීවී දෙරණ 14 වන සංවත්සර සැමරුම වෙනුවෙන් ගසක් සිටුවා ලෝක වාර්තාවක සාඩම්බර කොටස්කරුවෙකු වීමට ඔබත් සූදානම් වන්න. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරනවා කියන්නේ අමාරු වැඩක් කියලා අපි දන්නවා. ඔබේ ස්ථාවර දැන්පතුවට උපරිම වටිනාකමක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LLC Finance ස්ථාවර දැන්පතු. අම්රිත ඇතුළත ඇසුරුම් දෙකක් ඔබේ නම ලිපිනයේ දුරකථන අංකය සමග සීමා සහිත ඩාලි බටල සහ සමාගම තැපැල් පෙට්ටිය 1487 කොළඹ ලිපිනයට එවන්න. අම්රිත දෙවන දහම් සුවඳ සැරිය. ෆේෂියල් ඇති බයෝටින් මගින් ශක්තිමත් කෙස් කලමක් වගේම මෙරයින් කොලෙජන් මගින් පෑවත් සමක් ලබා දේ. මනුස්සකම් රැකී ඔබේ ට්‍රැක්ටරේ AMW New Holland Tractor. Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. දෙමෝපියනි, ඔබේ දරුවාගේ නිරෝගීකමට මුල් තැන දෙන්න හොඳම දේ පමණක් ඔබේ දරුවාට දෙන්න ආර්ය කිරි. ඕස්ට්‍රේලියාවෙන් ඔබ වෙත එන එකම කිරි ආර්ය කිරි. කාලගුණයේ ගෝමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රයිනෝ සිමෙන්ට් රූෆින් ෂීට්ස්. Then you know Rhino. I know. අභිමන් ලබනා ලස්සනයි ඔබ නම් ලොව නිති ජය ලබනා ස්වදේශී කොහොඹ සත්කාරේ චමත්කාරය චන්නේ බන්දි හැමදාම නියු ඩේල් යෝගට් බරක් පාවිච්චි කර වෙනස බලන්න දර්ශන් හඳුන්කුරු මෙඩූලි තේගි වාසන රස හඳුනන ගෘහණියන්ට මෙඩූලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාලෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? එදර හිටියේ රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා සාරු සාරු පිල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්තේ රෝසා කහට ගතසිත උණුසුම් කර රස නහර පුබුදයි සබදාමේ පෝෂණයෙන් හැදවෙන විශ්වාසයෙන් ලෝකේ දෙනන තරු රජිනිය මමයි මගේ ලෝකේ විශ්වාසය ෆේෂියා තමයි ෆේෂියා වල ඇති බයෝටින් මගින් ශක්තිමත් කෙස් කලමක් වගේම මෙරයින් කොලෙජන් මගින් පෑපත් සමක් ලබා දේ දෙරණ අරුණ Sri Lanka's breakfast show අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු බොහෝ පුවත්පත් මේ තොරතුරු වාර්තා කර තිබුණා නමුත් ඉතින් ඊයේ උදෑසන සිටම මේ පස්වරුවේ සිටම මේ තොරතුරට බොහෝ දෙනා අවධානය යොමු කරපු නිසා අපි පසුවට ගන්නට තිබ්බා පූජිත්ට හේෂාට අප දෙන්නෙකුටම ඔන්න ඊයේ දිනේදී අප ලැබුණා විදුලි සෝපාන ක්‍රියාකරුට බැනවැදී පහර දීමට තැත් කළ සිද්ධියට අත්අඩංගුවට පූජිත්ට අධිකරණයේ නැප සාපරාදී දීපල පරිහරණය කිරීමේ සිද්ධියකට වරෙන්තු කැඳ වාසිතයේදී අධිකරණයට ඉදිරිපත් වූ හේෂාට අප කියලා එහි දක්වා තිබෙනවා ඒ අනුව පූජිත්ට අප කියන එක මෙන්න මේ විදිහටයි අද ඇතුළු පිටුවක විස්තර කරන්නේ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානය තුලදී මීට වසර දෙකකට ඉහතදී එහි ක්‍රියාකරුට බැනවැදී පහර දීමට තැත් කරන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ 2ක ශරීර රැපයක් මත බුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්තුමා රංග දිසානායක මහතා ඊයේ නියම කළා සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කාලයක් ගත වී ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා පැමිණිලි කරුට හෝ සිද්ධියේ සාක්ෂිකරුවෙකුට කිසිදු බලපෑමක් සිදුව නැති බැවින් අප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් අප ලබා දීමට නියෝග කරන ලද බව තමයි අද පුවත්පත් කියන තේ හේෂාට අප කියන එකත් අද සවිස්තරව දක්වා තිබෙනවා අද පුවත්පතේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාට රුපියල් ලක්ෂයක ශරීර රැපයක් මත මුදා හැරීම සඳහා නියෝගයක් නිකුත් කළා
මහෙස්ත්‍රාත්තුමා KPR ලක්මිනී විධානගමගේ මහෙස්ත්‍රාත්තුමිය ඉතින් ඊයේ දිනේ දී කරන ලද නියෝගය පිළිබඳවත් අද පුවත්පත් අවධානය යොමු කර තිබෙනවා. අපි එතනින් යන්නට සූදානම් මුහුදු මහා විහාරයට. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ තිබෙනවා බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානයේදී සුරක්ෂිත කළ යුතුයි කියලා. ඉතින් දේශපාලන වේදිකාවල සංවාදවල බුද්ධ ආගම වෙනුවෙන් පපුවට ගහ ගන්න අය, කෑ ගන්න අය විවිධ අය ඉන්නවා. හැබැයි මුහුදු මහා විහාරයේ දිහා ඇහැක් ඇරලා බලන්නේ. දැන් උන්වහන්සේලා උපවාසයකට වාඩි වෙලා තමලගේ ජීවිතයේ පරදුවට තියලා මේ ඓතිහාසික පුණ්‍ය භූමිය රැක ගන්නට උත්සාහ කරනවා. මුහුදු මහා විහාරයේ දෙවන්ත ප්‍රශ්නේ තමයි ඉදම් ප්‍රශ්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි පොඩි හාමුදුරුවෝ සමග මේ සත්‍යක්‍රියාව පස්වෙනිදා දක්වා අපි දියත් කරනවා. මේ වෙනකොට අපි නඩුවක් පොතුවිල් උසාවියේ සිදු කරමින් තියෙනවා. ඉතින් මේ වෙනකොට වාරණ නියෝගය ඉවත් කරලා දැන් මුස්ලිම් අයට තමයි මේ වාරණ නියෝගේ වාසිය තියෙන්නේ. ඉතින් මේ වාරණ නියෝගයේ එක්ක හිතුමතේ මේ ඉදම් අයින්නෙත් නැතුව හිතුමතේ වැටවල් ගහනවා, බැමි බඳිනවා. ඒ නිසා අපි අසරණයි. මේ බෞද්ධ රටක් වුණා බෞද්ධයට තැනක් නෑ, සිංහලයට තැනක් නෑ. ඒ නිසා අපි අසරණයි. මේ කරන්න තියෙන්නේ මේ වගේ සාමකාමී සත්‍යක්‍රියාවක් තමයි. මේකෙන් විසඳුමක් ලැබුණ නැත්නම් අපි සියලු බලධාරීන් මේකට දැනුම් දීලා තියෙනවා. මේකෙන් මේ ක්‍රියාදාමයෙන් අපිට සාධාරණ ඉෂ්ටුුන් නැත්නම් අපි පස්වෙනිදා ඉඳලා මහරාන්තික උපවාසයක යෙදෙනවා කියලා බොහොම කාරණිකව සිහිපත් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. මුහුදු මහා විහාරය මේ දුටුගැමුණු රජතුමාගේ කාලයටත් ඔබට තරම් ඓතිහාසික වටිනාකමක් තිබෙන දෙයක්, පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබෙන දෙයක්. ඉතින් ඒ ස්ථානවල එහෙම මේ කවුරුත් බලන්නේ නැහැ. ඉතින් අදාළ දේශපාලඥයන්, නිලධාරීන්, ඇමතිවරුන් තොග පිටින්, බුරුදු පිටින් ඉන්නවා, කවුරුත් බලන්නේ නැහැ. ඉතින් ඕනෑ ඕනෑ විදිහට ජාතිවාදී කල්ලි කණ්ඩායම් ඉදිරිපත් වෙලා මේ වෙලාව විවිධ ඉදිකිරීම් කරමින් පවතිනවා. ඉතින්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු ආමඳුරුවනේ කියලා. උපවාසයට වාඩි වෙන එක විතරයි ස්වාමීන් වහන්සේලාටත් ඉතිරි වෙලා තියෙන්නේ. අපි රසපුවත්පති සිරස්තලයකට අවධානය යොමු කරමු. අපේක්ෂකයෝ 17 දෙනෙක් අප බඳಿತಿ කියලා එහි දක්වලා තියෙනවා. මේ 17න් එක්කෙනෙක් හරි ගිහිල්ලා මුහුදු මහා විහාරය පැත්තේ බලලා ඉන්න. ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයන් 17 දෙනෙකු අප මුදල් තැන්පත් කර ඇති බව ඊයේ කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් බොරලැස්ස මහතා සඳහන් කරයි කියලා අද රසපුවත්පත වාර්තා කරනවා. ඉතින් අපි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඒ පිළිබඳව විමසා සිටිමු. නාම යෝජනා භාර දීම සඳහා අපේක්ෂකයන් 17 දෙනෙකු අප තැන්පත් කළා කියලා. මෙම නාම යෝජනා සඳහා අප තැන්පත් කළ සංඛ්‍යාව අතුරින් 8 දෙනෙකු අප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයන් හෝ පිළිගත් දේශපාලන පක්ෂ නොවන වෙනත් දේශපාලන පක්ෂවලින්. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපතන්පත් කරන ලද සංඛ්‍යාව 9ක්. ඒ අනුව මුළු අපතන් කරන ලද අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 17ක්. තවදුරටත් අපතන්පත් කිරීමට කාල වේලාව ඉතිරි වෙලා තියෙනවා. මෙම සතියේ ඉදිරි දින 3ක්, ලබන ඉරිදා දින ඔක්තෝබර් 6 වෙනි දින පෙරවරු 8:30 සිට මධ්‍යන 12 දක්වා අපතන්පත් කිරීමට පුළුවන්. අද පුවත්පතේ සිරස්තල දෙකකට අවධානය යොමු කරමු. හබරණ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවායි කියලා දක්වා තිබෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු නේද? දැඩිව කියලා කිව්වට ඒ තරම් ওই දැඩිව ඕවා වෙන එකක් නැහැ කියන එක තමයි අපිට අත්දැකීම් වලින් දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ ඇතින්නියන් කිහිප දෙනෙක් මිය ගියා. මේ ඇතින්නියන් සමහර අය ගැබ්බර ඇතින්නියන්. ඉතින් තවත් අලි පැටවුන් පැටවුන් දායාද කරන්නට හිටපු වටිනා කියන වන සම්පතක් මේ මිය ගියේ කොහොමද? ඇත්තටම මේ බැක්ටීරියාවක්, දිලීරයක් වගේ දෙයක් ගිහිල්ලාද, එහෙම නැත්නම් යම්කිසි කෘෂි රසායනයක් නිසාද, නැත්නම් හිතාමතාම බිලි පූජාවක් නිසාද කියලා කටකතාවක් පැවැත්ගෙන යනවා. අපි දන්නේ නැහැ කොහොමද කියලා. කොහොම හරි මේක CID ට බාර දෙන්න ඕනේ කියලා අදාළ අමාත්‍යවරයාම කියනවා. හබරණ වනයාලී මිය යාම ගැන පරීක්ෂණ CID ට බාර දිය යුතුයි. බුද්ධ ශාසන අමාත්‍යවරයා කියන්නේ අදාළ අමාත්‍යවරයා නෙවෙයි, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා කැබිනට් මණ්ඩලයට කියනමයි කියලා දක්වා තිබෙනවා. ඉතින් CID හරි හොයාගත්තොත් හොඳයි. ඇත්තටම මේ ඇතින්නියන්ට මොකද වුනේ කියලා මේ අතර ලංකාදීපයේ ඇතුළු පිටුවක අද වාර්තා කරනවා. මුල් මාස 9ට අලි 293ක් මිය ගිහින් කියලා වනජීවිය කියයි කියලායි දක්වා තිබෙන්නේ. ආලි මිනිස් කැටුම ඇතුළුව විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 293 දෙනෙකු වසරේ මුල් මාස 9 තුළ මිය ගොස් ඇතැයි වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් MGC සූර්ය බණ්ඩාර මහතා කියනවා. වෙඩි තැබීම්, හක්කපටස්, විදුලි සැරවැද්දවීම්, ඩුම්රිය ගැටීම් ආදී සිද්ධි හේතුවෙන් මෙම අලි මිය ගොස් ඇතැයිද
ජීව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට අසුන් ගනිමින් තමයි අධ්‍යක්ෂවරයා මේ හෙළිදරව් කළේ. මුල් මාස 9ට මේ සැප්තැම්බර් මාසයේ වන විට මුල් මාස 9ට අලි 293ක් මිය ගිහිල්ලා මාසයකට අලි කී දෙනෙක් මිය යනවද? එක දවසකට එක්කෙනෙක්ට වඩා මිය යනවයි කියලා තමයි ගණන් හදලා කියන්නට වෙන්නේ. දැන් එතනින් එමු අපි අලි පාටියේ කතාවකට. ඒ අනුව අජිත් පී පෙරේරා මහතා සඳහන් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි තමන්ට හොඳම විරුද්ධවාදියා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි අපට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා. ගෝඨාභය ජාතිවාදී. ඒ නිසා මේ රටේ සුළු ජන කොටස්වල එකම ඡන්දයක්වත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගෝඨාභය දූෂණ චෝදනාවට ලක් වෙච්ච කෙනෙක්. ඔහුගේ මූල්‍ය පාලනය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් මේ රටේ ඉස්සරහ තියෙනවා. ඒ වගේම ඔහු නීතිය ගරු කර නැති කෙනෙක්. සාමාන්‍ය රටේ හැමෝටම බලපාන නීතිය නොතකා ඔහු වැඩ කරන්නේ. ඒ ගැන රටේ අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔහු ස්වභාවයෙන්ම නපුරු කෙනෙක්. කරුණාවන්ත, මිනිස්සුන්ට සවන් දෙන, සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජනමාධ්‍ය වේදින් එක කතා කරන, අහන ප්‍රශ්නවලට උත්තර දෙන, ඉවසීම තියෙන පුද්ගලයෙක් හැටියට මං හිතනවා කවුරුත් ඔහු හඳුනන්නේ නැහැ. ඔහු ගැන දන්නේ නපුරු පුද්ගලයෙක් හැටියට. මං හිතන්නේ අපිට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා ඔහු. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන වැටුප් පරිමාණ දෙකක් ඉල්ලයි දුම්රිය වර්ජනයේ දිග්ගැසෙයි කියලා. යන දුම්රිය සේවක සංගෘත සේවයක් බවට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නැතයි පවසන දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ RM1 සහ RM2 යන වැටුප් පරිමාණද ලබා දිය යුතු බව සඳහන් කරනවායි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉතින් එම වැටුප් පරිමාණ ලබා දෙන තෙක් පසුගිය 25 වනදා ආරම්භ කරන ලද අඛණ්ඩ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් කියන්නේ. යනුව දුම්රිය රියදුරු නියාමක පාලක ස්ථානාධිපතිවරු අධීක්ෂණ කළමනාකාර ඇතුළු තාක්ෂණ සේවකයන් විසින් නරඹන ලද අඛණ්ඩ දුම්රිය වර්ජනය 6 දිනටත් ඊයේ ක්‍රියාත්මක වූ අතර ඊයේ ධාවනී වී ඇත්තේ දුම්රිය 9ක් පමණක් බව වාර්තා වෙනවා. මේ හේතු නිසා කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගින් දැඩි අසීරුතාවයකට පත් වුණා. කාර්යාල දුම්රිය හෝ ධාවනී කිරීමට වැඩපිළිවෙලක් සකසන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා සඳහන් කරන ලද බවත් වැඩිදුරටත් දිවෙන කියන තින් ඊට පහලින් වාර්තා වෙන දුම්රිය සංගෘත සේවයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණයි කියලා අශෝක අබේසිංහ මහතා ඒ පිළිබඳවත් තොරතුරු වාර්තා කරා. ඉතින් සංගෘත සේවයක් කරලා විශේ෷ සැලකීමක් කරන්නට සූදානමින් හිටියත් මේ විදිහට කටයුතු කරනවා නම් බලාගමු කියලා තමයි අවේසිංහ මහත්මයා කියා සිටියේ. අපි එතනින් යමු ගීතා කුමාරසිංහ මහත්මිය පුරවැසි භාවය පිළිබඳව කරන කතාවකට. තින් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පුරවැසි භාවයේ බිල්ලා මුලින්ම ගොදුරු කරගත්තේ ඇයවයි. පුරවැසි භාවය ගැන ප්‍රශ්නේ, ඒකට හොඳම සාක්ෂිය මම. මට තමයි ඉස්සෙල්ලම ඔය UNP කාර්යය ශ්‍රී ලංකාකාරයෝ එකතු වෙලා මගේ මන්ත්‍රීකම උදුරු ගත්තා. පුරවැසි භාවය ගැන කියන දැන් ඔය පටලන්නේ යන පටලවන්න හදන බොරු පට්ටපල් බොරුව ගැන හොඳම සාක්ෂිය මම. මන් දන්නවා මොකද මම ඔබතුමන්ලා වෙනුවෙන් මගේ පුරවැසි භාවය අයින් කරගත්තාම මෙහෙට ඇවිල්ලා ආගමන විගමන එකෙන් මට දීපු වද මම දන්නවා. මට ගේන්න කිව්වා මේ තරම් ලොකු ෆයිල් එක. කොමාරිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පරීක්ෂා කරන්නට යන උදවිය සම්බන්ධයෙන් මාගල් කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ දක්වන අදහස මේ. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසි භාවය පිළිබඳව ප්‍රශ්නයක් මතු කරමින් එය අභියාචනාධිකරණය දක්වා අරගෙන යන්නට NGO බත්බැලුවේ වෙච්ච වී අංගොඩ සහ තවත් මහාචාර්යවරයෙක් කටයුතු කරලා තිබුණා. එතකොට මේ මහත්තුරුන් දෙපළට අපි මතක් කරන්න තියෙන සරලම කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසි භාවය පිළිබඳව ප්‍රශ්න කරන මේ අය මේ ආණ්ඩුව හදන්න මේ ආණ්ඩුව බලයට පත් කරලා මේ ආණ්ඩුවේම නියෝජිතව හැටියට කටයුතු කරමින් ඉන්නකොට තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට පත් කරේ. ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. එතකොට ඔහු සිංගප්පූරු ජාතිකයෙක් විත්තිය දැනන දැනන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඔහු මහ බැංකුවේ අධිපතිවරයා විදිහට පත් කරනවා. එතකොට මේ කාරණාව ඔය කියන වී අංගොඩ මහත්තයාත් ඔය කියන මහාචාර්යවරයා ඇතුළු පුරවැසි බලයේ උදවිය දැක්කේ නැද්ද? අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසි භාවය පිළිබඳව තර්ක කරලා අධිකරණයට ගියා නම් කෝටි 15,000ක මුදලක් මේ රටට මහ බැංකුවට ඉතිරි කරගන්න හැකියාව තිබුණා.
දැන්න උන්වහන්සේ කතා කරනවා රාජනවන සංවිධාන පිළිබඳව අරුණු පත්පත් අද වාර්තා කරනවා සර්වෝදය සල්ලි දේශපාලනයට පොලිසියට පැමිණිල්ලක් කියලා යනු රාජනවන සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාරය අරමුදල් දේශපාලන කටයුතු වලට අවභාවිත කරන බව සඳහන් කරමින් පොලිස් මුලස්ථානයට ඊයේ ගැන පළමුවෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙන බව තමයි අරුණු පත්පත් මෙලෙසින් වාර්තා කර සිටින්නේ. පොලිස් පැමිණිලි අංක CIB 3153 ඇලිරක් 02 දරණ අංකයට අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිංහලයේ සංවිධානයේ සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා විසින්. 4000කට ආසන්න හමුදා බුද්ධ්‍යංශයක් තමයි යටතේ සිටියේදී අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ජෙනරාල් මහේෂ් ෆොන්සේකා මහතා ජනාධිපති දුර අපේක්ෂකයෙක් ලෙස නම් කරමින් සර්වෝදය මුදල් දේශපාලන කටයුතු වල යොදවන බවට පැමිණිල්ලේ සඳහන් වෙනවයි කියලයි අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ක්‍රියාත්මක කළ නීතිය හිටපු හමුදාපතිවරයාටත් ක්‍රියාත්මක කළ යුතු බව පැමිණිල්ලකරුවන් පොලිසියෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ අපිට හැකියාව ලැබෙන්නේ මහේෂ් සේනානායක මහතා පිටුපස සර්වෝදය ව්‍යාපාරයේ ඉන්නවයි කියලා අරුණ පුවත්පතේ මේ සිරස්තලෙන් කියවෙනවා. ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා පොලිසියට. අපිට පුළුවන් ද මහේෂ් සේනානායක මහත්මය දක්වන අදහස බලන්න? හැක් කරලා වැළුවොත් එහෙම ලෝකේ අනිත් රටවල් දිහා ඒ දිනු වෙච්ච විශාල රටවල් ප්‍රමාණයකම නායකත්වය දීලා තින්නේ හමුදා නිලධාරීන් සහ සෑම ඒ රටවල් වල දිනු වෙච්ච රටවල් වල සෑම පුරවැසියෙක්ම හමුදාවල අවුරුදු දෙකක කාලයක් සේවය කරලා තිනවා. එයින් ලබා දෙන්නේ ඔහුට නායකත්ව ගුණාංග වගේම විනය කියන එක. මේ රටේ පිරීලා තියෙන විනයයි එම නිසා උන්ට පුළුවන් වෙනවා මං වගේ කෙනෙක්ගෙන් එය සූදානම් කිරීමෙන් කරගෙන යන්නට. ඒ විනයගරුක භාවය තුලින් මගින් රටට සේවයක් කරන මිසක් හමුදාපති හැටිනොත් මම ඒ විනයෙන් පිටත වැඩක් කළේ නැහැ. එම නිසා ඔය හමුදා පාලනයක් කියන වචනය ඉතාමත් මෙත්තාවට කාලුචිත නොවන වචනයක්. හමුදාවේ තිබිච්ච ගුණාංග අරගෙන ඒ නිර්භීතභාවය, නායකත්වය, විනයගරුකභාවය සහ කැපවීම කියන එක තමයි හමුදා නිලධාරීන් ගන්නට තියෙන්නේ. එහෙම නැතුව පැරණි දේශපාලඥයින් සමග සංසන්දනය කිරීම තමයි අනවශ්‍ය මේ අවස්ථාවේදී. ඒක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැනද දන්නේ කිව්වේ නේද? හමුදා අත්දැකීම් තියෙන එහෙම විනයක් තියෙන කෙනෙක් තමයි රටක ඉන්න ඕනේ කියලා කොහොමද එතුමා එතුමා ගැන කතා කරාද? එහෙම නැත්නම් රාජපක්ෂ මහත්මයා ගැන කතා කරාද කියනට හරියටම දන්නේ නැහැ. අරුණ පුවත්පති සිරස්තලකින් අද කියනවා ගෝඨා ජනපති වුණොත් අපිට වාසි ඒ ප්‍රකාශ කරන්නේ කවුද කියලා අපි බලමු වෙලාව බලලා. කාලගුණයේ කොහොමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. අද අරුණ පුවත්පති සිරස්තලයෙන් කියනවා ගෝඨා ජනපති වුණොත් අපට වාසි විග්නේශ්වරන් මහතාගේ ප්‍රකාශය. ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති ලෙස පත් වූහොත් දෙමළ ජනතාවට වාසියක් වන බව උතුරු පළාත හිටපු ප්‍රධාන ඇමති සිවි විග්නේශ්වරන් මහතා සඳහන් කරනවා. එතුමා මේ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙනවා කිව්වා. කොහොමද දන්නේ? ඉතින් විග්නේශ්වරන් නායකත්වයේ දරන දෙමළ මහජන සභාවේ මැදම ඒකකයේ නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වීම සෑම අතින්ම දෙමළ ජනතාවට වාසිසහගත කාරණයක් වන බවයි. ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන හැර දක්වමින් විග්නේශ්වරන් මහතා සඳහන් කරන්නේ ගෝඨා ජයගැනීම මගින් දෙමළ ජනතාවට වක්‍රාකාරව වාසි ගෙන දෙන බව. ඉතින් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් අද අරුණ පුවත්පති වාර්තා කරන ඔහුගේ ප්‍රකාශයත් සමගින් එය ඉදිරිපත් කරන්නට කල් වෙලා නැති නිසා අපි බන්දුළු ගුණවර්ධන මහත්මයා ගෙන එන අපූර්ව තර්කයට ඇත්තෙන්ම මේ අපි භාවිත කරන මුදල් නෝට්ටු වලංගුද විශේෂයෙන්ම නඩු ගොඩක් තියෙන චුදිතයක අත්සන් කරපු එකක්, ඒ වගේම ලංකාවේ පුරවැසියෙකු නොවන කෙනෙක් අත්සන් කරන ලද මේ නෝට්ටු වල නීත්‍යානුකූලභාවය පිළිබඳවයි ඔහු විමසා සිටින්නේ. මේ මුදල් නෝට්ටුවට අස්සන් තැබීම සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍ර මේ අස්සන් තබන අවස්ථාව වඩ විට මේ මුදල් නෝට්ටුවට අස්සන් කරන්න නීත්‍යානුකූල බලයක් නොලබපු තැනැත්තෙක්. එනිසා සමස්ත රටේ භාවිතාවන මුදල් නෝට්ටුවේ වළංගුතාවයේ පිළිබඳ අධිකරණයෙන් විසඳගත යුතු බරපතල ප්‍රශ්නයක් මේ වන විට මතුවෙලා තියෙනවා. සිංගප්පූරු පුරවැසියෙක්ට ද්විත්ත පුරවැසි භාවය ලබන්න බෑ සිංගප්පූරුවේ තියෙන නීතිය අනුව. ඒ නිසා ඔහු ද්විත්ත පුරවැසි භාවය නැහැ. ඔහුට මේ රටේ පුරවැසි භාවය ලබන්න බෑ. පුරවැසි භාවයක් නැති එක්කෙනෙකුට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා සිංගප්පූරු පුරවැසියෙකුට දිවුරන්න බෑ. සිංගප්පූරු පුරවැසියෙක් කොහොමද ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරන්නේ? එහෙනම් ඔහු මේ මුදල් නෝට්ටුවට අස්සම් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී. අද අපි අතරේ භාවිතා වෙන මේ මුදල් නෝට්ටුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තිය උල්ලංඝනය කරලා තියෙනවා නම් සම්පූර්ණයෙන් වළංගු මුදල් නෝට්ටුවක්ද කියන එක පිළිබඳ අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ප්‍රශ්නය ලබන සතියේදී යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂට නීත්‍යානුකූල ලෙස පුරවැසි භාවය ඉවත් කරගෙන
ජනාධිපතිවරණයට ඡන්දෙත්තිල්ලන්න බැරිනම් සිංගප්පූරුවේ පුරවැසිභාවේ දශමිකන්වත් වෙනස් නොකළ අර්ජුන මහේන්ද්‍රට මුදල් නෝට්ටුවට අස්සම් කරන්න බලය ලැබුණේ කෙසේද? ඩොලර් වලින් හොරකම් කරන අය නේද? රුපියල් වල අස්සම් කරාම මොකද කියලා හිතන්නට පුළුවන්. අපි එතනින් යමු. මේ අර යලිත් වතාවක් අද පුවත්පතේ සිරස්තලයකට දුම්රිය වර්ජනේ තවදුරටත් අදට දින 7යි කියලායි දක්වා තිබෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන්නට කියලා. ඉතින් ඇත්තටම ගැටුමක් ඇති කරගත්තට වැඩක් නැහැ. අපි එතනට ගිහලා ආණ්ඩුවට බැන්නට ඊට පස්සේ දුම්රිය සේවක ප්‍රජාවට බැන්නට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේකට විසඳුම් තියෙනවද කියලා අද රාත්‍රියේදී අපි මේ ප්‍රකාශ කරන්නා වූ සීලුම පාර්ශවයන්, ඒවගේම මේ දුම්රිය වර්ජනයට අදාළ වන්නා වූ, ඒවගේ මේට විරුද්ධ වන්නා වූ සීලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමගින් අලුත් පාර්ලිමේන්තුවේදී හමුවන්නට සූදානම්. ඉතින් ඔබටත් හැකියාව ලැබේවි දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව ඔබේ අදහස් දක්වන්නට, ඔවුන් සමග සංවාදයකට එළඹෙන්නට. ඉතින් අද රාත්‍රී 10:30 සිට දෙරණ අලුත් පාර්ලිමේන්තුව සමගින් එකතු වෙන්න කියලා කෝච්චි වල යන, කෝච්චි වල නොයන සීලුම දෙනාට අපි ආරාධනා කර සිටිනවා. මේ දවස්වල ඉතාමත් සොඳුරු පූජනීය චාරිකාවක් සිදු වෙනවා. ඒ FM දෙරණ දඹදිව වන්දනාව. ඉතින් FM දෙරණ අහලා ඊට පස්සේ දඹදිව වැඳ පුදා ගන්නට පින් බර වුණු ඒ ඇත්තන්ගේ කතාව මේ. FM දෙරණ දඹදිව වන්දනා වරම් 7 අතිර ජයග්‍රහණය කළ වාසනාවන්ත අම්මලා තාත්තලා තථාගත බුදුපියන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනුතුරුව පළමු ධර්ම සංගායනා පැවැත්වු ස්ථානයේ සප්තපර්ණී ගල්ලෙන තමයි මේ විදිහට සියසින් දැක වන්දනාමාන කරගෙන නැවත පැමිණින්නේ. ජීවිතේ කොයිතරම් අවස්ථාවක්ද මේ අම්මලා තාත්තලට උදා වුණේ? වෙනදා හීනයක් බවට පත් වෙලා තිබුණු සමහර විට ගමේ පන්සලට ගිහිලා ආගමික වතාවත්වල නිරත වුණු ඒ අහිංසක අම්මලා තාත්තලා අද කොයිතරම් සිනහමුසු මොහොනකින් මේ දින 13 අපිත් එක්ක ගත කරනවද කියන කාරණේ ඔබට සියසින්ම දැක බලා ගන්න පුළුවන්. මේ විදිහටම FM 92.2, FM 92.4 ඔබ FM දෙරණ ශ්‍රවණය කරනවා නම්, දම්සක් නද ශ්‍රවණය කරනවා නම්, ඒ වගේම සවස 6:15 සිට රාත්‍රී 7 දක්වා උතුම් ජයශ්‍රී මහා ආශිර්වාද බෝධි පූජා ශ්‍රවණය කරනවා නම් ඔබ හොඳින්ම දන්නවා මේ දඹදිව තලයට එන්න ඕනේ කොහොමද කියන කාරණේ. ඉතින් අපි සූදානම් 8 අදීර ජයග්‍රහණය කරන දඹදිව වන්දනා වරම් 8 අදීරේ වාසනාවන්ත ඔබවත් මේ උතුම් පුණ්‍ය භූමියට රැගෙන එන්නට සූදානම් ඉන්නවා කියන කාරණේ අප සිහිපත් කරනවා. මේ විදිහටම ඔබටත් ඒ අවස්ථාව උදා කර දෙන්න FM දෙරණ අප නිරන්තරයෙන් සූදානම්. ලෝක සිතීමේ සොඳුරුතෙන් සොයන හොඳම සැලසුම ශාන්ති ට්‍රැවල්ස් විදේශීය චාරිකා 0711 376 376. අපි කාටුන් බලමු මේ කෙටි විරාමෙන් පස්සේ. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LBS ඇසුරු චැම්පියන් අපිට චැම්පියන් විජයබා කොල්ලය වඩින ස්කූටි රසක් දිනා ගන්න යුතුයකම පන්නරය British Way English Academy ගුරුකේ මැණික් කහවත්ත ICBT කැම්පස් REC කැම්පස් දැන් අලුත් තැනක කේස් ඇබ්සලූට් ජූස් 1.9 8.9 අමතන්න දර්ශන් හඳුන්කුරු සන්ක්‍රික් රැඳී සිටින්න උවරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන පෑස් බෙඩ් ටයිම් පැටියට සනී පෙන් නැලවෙන්න උදව් කරමින් කුෂි කුෂි සොෆ්ට්ව තියෙනවා අම්මා කවි පන්ති නී බුජු තපිනේ මරණම් පේන්නේ තවත් තරුවක් පායන්නයි. මාධවයන හරි ආදරේලුනේ. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 සෙනසුරාදා සහ ඉරිදා සවස 6 සිට. දන්ත සංවේදීතාවේ හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායුවලින්. උණුසුම් හෝ සීතල කැමැඹීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි.
Perfume Magic Sound සමග නව Diva Fresh. දැන් රුපියල් 170ක් පමණයි. Fadna Shape Up Tea ගැන මට මුලින්ම කිව්වේ salon එකේ. එක දිගට මාස කිහිපයක් Fadna Shape Up Tea බිව්වා. ඉන් පස්සේ මම වෙනස් වෙන විදිය ගැන එයාලටත් පුදුමයි. Fadna Shape Up Tea. Panacea බැංකුවේ කරන්න ඉතිරි. ඕනෑම හදිසියකදී නොමිලේ ගිලන් රටයක්. සුවසරේ app එක download කරගන්න. පනහක් ලක්ෂ දහසක වාර්තාගත ආදායමක් විජයපා කොල්ලය අන් ඇසින් නොව ඔපේ ඇසින්ම දැකගන්න. ඔබට හෘදයාබාධ තිබේද? කලින් හඳුනාගන්න දකුණු ආසියාවේ පළමු වරට පූර්ව රෝග නිර්ණය කිරීමේ හැකියාව සහිත CT ස්කෑනරය ලීසන්ස් රෝහලින්. අර පිරිමැස්ම තමයි වැදගත්ම දේ. නාස්ති අඩු කරලා පුළුවන් තරම් ඉතුරු කරන්න දැනගන්න ඕනේ. ගුණාත්මක භාවය ගැන අනිවාර්යම සැලකිලිමත් වෙන්න ඕනේ. විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින් රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැක ගන්න. සෑම සේදුමකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. ඔබේ ගෙදරටත් නොමිලේ කම්ෆර්ට් පැකට්ටුවක් එන්වා ගන්න. #699#4 අමතන්න. රජනයන් සමේ සුසිනිඳු දිදුලන තරුණ පෙනුම රැක ගැනීමට සුවඳවත් සඳුන් තෙල් හා ආලේපන භාවිතා කළා. රාණි සඳුන් සබන් රුවින් ඔබ රජිනක් කරයි. දෙමව්පියනි, ඔබේ දරුවාට හොඳම දේ පමණක් දෙන්න ආර්ය කිරි. What a moga. Good morning. යන්න ලෑසිද? යව්. හලෝ. සෙලින්කෝලයි ෆැමිලි සබාරි 13. අසනයිනේ. ජයග්‍රහකයන් 20ක් නෙදලන්තෙට 20ක් සිංගප්පූරුවට සෙලින්කෝලයි ෆැමිලි සබාරි. මෙඩුලි උඩුපියන් පතේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37557 අංකයට SMS කරන්න. මෙඩුලි තෑගි වාසනා රස හඳුනන ගෘහණියන්ට මෙඩුලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. අවුජි කයි නැති තිතමනයක් කියන සුසිනිඳ සමගට ඕම්මා. No makeup, no breakup. It's ඕම්මා. දවසල ග්‍රහතරුදියා වලලා ඉදිරි ජනාධිපතිවරයා කවුද කියලා කියන ජෝතිර්වේදීන් ගැන ඒතුමා අද අපුරු කාටුනයක් නිර්මාණය කරනවා. ජෝතිෂ කාලයලයට ඒතුමා ගිහිල්ලා හරි සර්ට ඕන කවුරු දිනනවා කියලා කියව ගන්නද කියලා අද ජෝතිර්වේදියා විමසා සිටිනවා. අපි www.adadarana.lk අපේ වෙබ් අඩවියට ගියාම ඔන්න වෙබ්වා සුසිල් හරිම අපූරු කාටුනයක් නිර්මාණය කරනවා. ජාතික ආරක්ෂාව කියන ඡන්ද ගොඩ උදුරා ගන්නට ඔන්න දැන් දෙන්නෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ගෝඨාභය සහ මහේෂ් කියන මහත්තුරුන් දෙදෙනාම දැන් ඔන්න මේ ජාතික ආරක්ෂාව කියන ඡන්ද ගොඩ උදුරා ගන්නට පොරකමින් සිටිනවයි කියලයි වෙබ්බුවා කියා සිටින්නේ සුසිල්ගේ කාටුනේ. අපි එතනින් යමු අද කාටුනේ බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් තරඟයට ඉදිරිපත් වෙලා ඉන්නවා. දුවන්ඩ ලෑස්ති. හැබැයි ඉතින් දිවීමේ විධානය ලබා දෙන්නට ඕනේ අධිකරණය. නීතියේ දෙවඟන ඔන්නේට සූදානමින් සිටිනවා. නමුත් ඔහුගේ සපත්තු දෙකේ ලේස් දෙක ගැටගසා තිබෙන බවයි කියන්නේ. කොහොමද දිනන්නේ මේ ලේස් දෙක ගලවන්නේ නැතුව මේ තරගයෙන් කියලා අද කාටුනෙන් විමසා සිටිනවා. මේ ස්වාරිස්ගේ කාටුනේ දාසා පෝරාණගේ ගෝඨාභයට හැඳුනුම්පත් දෙකක් නැහැ කියලාද කියා සිටින්නේ කවුද? විමල් වීරවංශ සහෝදරයා. සෑර්ට දැනුම තියෙනවනේ පාස්පෝර්ට් ගැන කියලා අද ස්වාරිස් එතුමා ගාවට ඇවිල්ලා හීනුලෙන් පොඩි විහිළුවක් කරනවා. උදේ විමල් සිරිගේ කාටුනේත් බලමු. කොට උඩ තියෙන වාහනේ SLFP වැඩිම මිලට බ්‍රෝකර්ලා අනවශ්‍යයි ෆොසෙල් කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒක ඇතුලේ අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් හැංගිලා ඉන්නවා. ඉතින් මේ කොටු උඩ තියෙන වාහනේ ගන්න ඔන්න ගැනුම් කාර්යය දෙන්නෙක් ඇවිල්ලා ඉන්නට අත් දෙක තියාගෙන එක්කෙනෙක් ඉන්නවා. අනිත් එක්කෙනා අත ගාලා බලනවා කවුද මේක ගන්න කියලා. අපි බලමු. හසන්ත විජේනායකගේ කාටුනේනොත් ඒ නිමිත්තම තමයි වෙන විදිහකට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන දූපත ඔන්න දැන්
වතුරෙන් යටවෙන්නට සූදානම්. ඉතින් මාළු කටු, තැඹිලි කොම්බ, කඩමාළු වගේ දේවල් තමයි ඉන්නේ. ඉතින් එතන ඉන්න බොහෝම අපහසුතාවයට පත් වුණු මිනිස්සයා මේ නතර වෙමු කියලා කියනවා. හැබැයි බෝට්ටුවක් ඇවිල්ලා පොහට්ටුව ලකුණත් එක්ක යමු මේක යටවෙන්න යන්නේ යමු කියනවා. ඒ වුණාට අර පුද්ගලයා කියනවා නෑ මේ නතර වෙමු කියලා. අපි පංකජුරුවින්දගේ සරදම් පොකට් කාටුනේත් බලමු. මහින්දගේ පොරොන්දුවෙන් පසු රණවිරු උපවාසයේ නවත්තලලු. අනේ දුම්රිය වර්ජනයේ තියෙන පැත්තටත් යන්න කියන්නකෝ කියලයි අද ජනතාව කියා සිටින්නේ. ඉතින් ඒ අද්දී එක තැඹිලි වීදුරුවක් මදි නේද? තැඹිලි කරත්තයක් විතර ගෙනියන්නට වේවි. MD වීරරත්නද කියනවා මේක තමයි සත්‍යග්‍රහ උපවාසවලට කියාපු බෙහෙත කියලා. මහින්ද මැතිතුමා ඔන්න තැඹිලි වීදුරුවකුත් අරගෙන යනවා දුම්රියපල පැත්තේ. ඒකම තලංගම ජයසිංහගේ පලාමල්ලෙන් කියන්නේ අද සජිත් මහත්මයා ඔළුවට අත ගාගෙන කියන්නේ ෂා මට ඕක කලින් කල්පනා වුණේ නෑනේ යනකොට තැඹිලි වීදුරුවක් අරන් යන්න කියලා එතුමා පසුතැවිලි වෙනවයි කියලා කියනවා. අපි ඒකම චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් බලමු. දිවින පුවත්පතේ ගෙවල් වගේම රට ගොඩනගන්න ආර්ථික සැලසුමක් අලුත් අපේක්ෂකතුමාට තියේද සර් කියලයි අද ජනතාව ගිහිල්ලා කොළපාටියෙන් අහන්නේ. බෙරේ විතරයි මාරු වෙන්නේ, පදේ ඒකමයි බං කියලා එතුමලා උත්තර දෙනවයි කියලත් කියනවා. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනියයි මේ. එක්සත් ජාතික පක්ෂයය කියනවා සජිත්තාවට පොහොට්ටුවේ උන් බය වෙලා කියලා. පොහොට්ටුවේ කියනවා ගෝඨාභය ආවට එක්සත් ජාතික පෙරමුණේ උන් බය වෙලා කියලා. ජනතාව කියන්නේ යකෝය මොකා බය වෙලා තියෙන්නේ අපිටනේ කියලා. අපිට බය තමයි මේ දවස්වල විතරයි අපිට ඔය කට්ටිය බය කරගන්න පුළුවන්. අපිට බය තමයි ඔය හැම කතාවම කියන්නේ කියලා කියන්න පුළුවන්. අපි ඒ කාටුනියත් සමගින් විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් පසුව අදත් ලෝකයේ සහ ලෝකයේ